අද සමිසර තුලින් ආවේ ඔබට රූපලාවන්‍ය පිළිබඳ හොඳ පණිවිඩයක් අරගෙන. ඔව් අපි බලමු මොකක්ද ඒ කියලා. ඔව් ඔබ දන්නවා අද අපේ රටේ ගොඩක් ජනතාව බේබි සබන් පාවිච්චි කරනවා. ගොඩක් අය හිතන්නේ මේ බේබි සබන් වැඩිහිටි අය ඇඟේ ගන්න එක හොඳයි කියලා. සමහරක් අය ඔළුවේ ගන්නවා මූණේ ගන්නවා. මේක ඒගොල්ලන් හිතන්නේ මේ වැඩිහිටි අයට ගොඩක් හොඳයි කියලා. වැඩිහිටි අය කියන්නේ ඒක අවුරුදු 3 4 5 වුණාට පස්සේ සාමාන්‍යයෙන් බේබි සබන් පාවිච්චි කරන්නේ නැහැ. මේකට හේතු තියෙනවා. ඒක මම ඉදිරිදි කතා කරන්නම්. මොකද මේ බේබි සබන් ගන්න ගොඩක් ජනතාව පුරුදු වෙලා තිනවා. මේක ඇත්තනම පොඩි ළමයින්ට ගන්න හින්දා අපිටත් මේක ඉතාමත් සුදුසුයි කියලා. ඇත්තෙන්ම මේක සුදුසු නැහැ. දැන් ඔකලම් බලන්න ඇති මේක මාර කතාවක් නෙවෙයි. මොකද පොඩි ළමයින්ට ගන්න නම් ලොකු අයට හොඳ නැති වෙන්න හේතුවක් නැහැ. මේක අනිවාර්යයෙන්ම ලොකු වැඩිහිටියන්ටත් අපිටත් සුදුසුනේ කියලා. මේක ඇත්තටම සුදුසු නැහැ. මේක නිෂ්පාදනය කරලා තින්නේ මේක කෙලින්ම කුඩා පොඩි ළමයින්ට තමයි මේ බේබි සබන් කියන එක නිෂ්පාදනය කරලා තින්නේ. මේක බලන්න කොහෙවත් මේක කියවලා බලන්න මේ බේබි සබන් එකේන ඇසුරුමේ කොහෙවත් තියනවද කියලා. මේක මේ වැඩිහිටියන්ටත් පාවිච්චියට සුදුසු කියලා. ඔකලම් බලන්න එහෙම තියනවද කියලා. තියෙනවා නම් ගන්න එහෙම නැහැ. ඇත්තටම එහෙම නැහැ. මොකද මේක මම කියන්නේ මම විතරක් නෙවෙයි. මේක පිළිගත් රූපලාවන්‍ය ඉහිලපෙලේ ශිල්පීන් සහ සෑවම පිළි අරගෙන තිනවා මේ බේබි සබන් වැඩිහිටියන්ට සුදුසු නැහැ කියන එක. මේකට හේතුව තමයි මේකේ බේබි සබන් වල අධික ලෙස බ්‍රීචින් අඩංගු වෙලා තියෙනවා. එතකොට ඒක වැඩිහිටි සමට ඉතාමත් අහිතකරයි. සමහරක් කියන්න ඉක්මනටම මේක අහිතකර භාවය පෙන්නනවා. සමහරක් කියන්න ඒක පෙන්නන්න ටිකක් කල් යනවා. සමහර විට ඕකලන් දන්නේ නැහැ මේක මේ හින්දා තමයි මේ ආසාදනේ නැත්තම් මේ ඩැමේජ් එක හැමතෙ කොණ්ඩෙට උනේ කියන එක. දැන් පොඩි ළමයෙක්ගේ සාමාන්‍ය දවස් 8ක් 10ක් අතර ඒගොල්ලන්ගේ මේ හැම නිතරම අලුත් හැම තමයි එන්නේ. සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙක්ගේ දවස් 28ක් 30ක් 31ක් අතර තමයි මේ අපේ ස්කින් එක ඉවත් වෙලා අලුත් ස්කින් එකක් අපිට නැවත ලැබෙන්නේ. එතකොට මේක බ්‍රීචින් අඩංගු කරලා තින්නේ පොඩි ළමයින්ට හැමතෙ ඩැමේජ් වෙන්නේ නැත්te ඒගොල්ලන්ගේ හැම දවස් 8ක් 10ක් අතර අලුත් සමක් වෙනවා. ඒ නිසා අපි බලමු එහෙනම් ඇයි පොඩි ළමයින්ට මේක බේබි සබන් පාවිච්චි කරන බ්‍රීචින් තියෙද්දි කියලා. ඔව් දැන් අපි සාමාන්‍ය සබන් කෑල්ලක් අරගෙන පොඩි දරුවෙක්ගේ ළමයෙක්ගේ ඇඟේ ගෑවොත් ඒක ඉවත් කරන්න යන සෑහෙන වෙලාව. මොකද අර පෙන ගතිය සහ සෙවල ගතිය හින්දා. එතකොට කුඩා ළමයාගේ දරුවගේ හැම ඩැමේජ් වෙන්න පුළුවන් අපි ගොඩක් අතුල්ලන හින්දා. ඒ කියන්නේ නැත්තම් හැම ඒ සබන් රැඳිලා තියෙන හින්දා මේ බේබි සබන් වල බ්‍රීචින් නඩංගු හින්දා මේක පෙනෙන ගතියත් අඩුයි සෙවල ගතියත් අඩුයි. ඉතාලම ඉක්මනින් පිරිසිදු වෙනවා. ඉතාලම ඉක්මනින් මේක හැමෙන් ඉවත් වෙනවා. ඒක නිසා පොඩි ළමයින්ට ඒක කිසිම අහිතකර තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. එතනම් බලමු අපි වැඩිහිටියන්ටයි ඒක බලපාන්නේ කියලා. වැඩිහිටියන්ට අහිතකර තත්ත්වයක් බලපාන්නේ මේක සියුම් ලෙස දීර්ඝකාලීනව පාවිච්චි කරාම තමයි මේක වෙන්නේ. ලොකු ඇන්ට වැඩිහිටියන්ට මේක අහිතකර තත්ත්වයක් බලපාන වැඩිහිටියන්ගේ මා සති දවස් 28ත් 30ත් අතර තමයි මේක හැම නැවත අලුත් වෙන්නේ. එතකොට හැම ගොරෝසුයි මේ බ්‍රීචින් ඉතාම අහිතකරයි වැඩිහිටි හැමට. ඒක නිසා තමයි අපි කියන්නේ නිතරම බේබි සබන් පාවිච්චි කරන්න එපා වැඩිහිටි හැමට කියලා. ඒක ඔකලම් හොඳට ඔළුවට ගන්න මතක තියාගන්න. දැන්
දැන් මේ වෙනකොටත් පාවිච්චි කරන කරමින් ඉන්නවනම් ඔයගොල්ලන් මේ වේබි සබන් ඒක නවත්තන්න. මොකද ඉතාමත් අහිතකර දෙයක් තමයි මේ වේබි සබන් කියන්නේ වැඩිහිටි සමට. ඒක නිසා ඒක අදම නවත්තන්න. අනිත් එක කොණ්ඩෙටත් ඉතාමත්ම සැරයි විසයි කොණ්ඩේ තියෙන ෂයින් එක කොණ්ඩේ තියෙන ලස්සන කොණ්ඩේ පීර ගන්න බෑ ගොරෝසු කමක් එන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් දේවල් එන්න පුළුවන් මේ බේබි සබන් භාවිතය නිසා. ඒක නිසා ඔකලන් අනිවාර්යයෙන්ම මතක තියාගන්න බේබි සබන් වැඩිහිටි සමට සුදුසු නැහැ කියන එක. මම හිතනවා එහෙනම් ඔකලන් මේ බේබි සබන් ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න ඇති කියලා කෙටි වීඩියෝ එකකින් උනා. ඒක නිසා ඊට පස්සේ වැරද්ද කරන්න එපා. මට අද ඕනුනේ ඔයගලන්ට මේක හොඳ නැති දෙයක් අපි නිතරම කරන අත්තරදී නිවැරදි කරගන්න තමයි මම මේ සමීසලන් තුලින් මේ වීඩියෝ ඔයගලන්ට විතරගෙන ඉන්නේ. ඒක නිසා ඒ වැරද්ද කරන්න එපා. මේ වගේ හොඳ වීඩියෝ දැනුවත් කරන වීඩියෝ ඔයගලන්ගේ යාළුවන්ටත් දැනගන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම මගේ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක ටච් කරන්න. එතකොට මම දාන වීඩියෝ ඔයගලන්ට එවෙලෙම ඔයගලන්ගේ ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මම හිතනවා ඔයගලන් අද හොඳ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. සරල කෙටි වීඩියෝ එකක් වුණත් මේකෙන් ලොකු පණිවිඩයක් තමයි මම අද අරන් ආවේ. ඔයගලන් එක පිළිපදින්න. එහෙනම් යාළුවනේ නැවතත් සමී සැලුම් තුලින් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔබට ජය ශ්‍රී.